රම්බෙට පොරි පොකුරු පොකුරු හෙලෙන්න අනේ අයින්සක සරණේ ලිස්ට රහමෙරක් කරපු හදිය ඉරිදාල මාත්තයෝ ඉරිදාල මාත්තයෝ ඉරිදාල මාත්තයෝ අනේ කාලෙකට පස්සේ දැක්ක ඉඳන් කොහෙද පන්දු මාත්‍ය සුදු වෙලා ආපේ පොඩ මාත්‍ය මාත්‍යලා ඒ කොයි කරේතත් අපේ මේ තාත්ත මාත්‍ය මේ බූවා වගේ කොණ්ඩේකුත් ඇවිල්ලා බන් සර්නෙලිස් මලියෝ අතීතයේ සීනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නෑ කියලා කියන්කෝ බලන්න ඔබට වෙච්ච දේ මතකද කියලා ඔය වගේ සින්දුවක් නම් අහලා තියෙනවා වගේ ඊනියට මතකයක් තියෙනවා හැබැයි වෙච්ච කිසි දෙයක් මතක නෑ අම්මලා දැන් එතකොට මලියෝ බෝමේම පුටුවකට තියලා ගැට ගහන්න හේතුවවත් මතක නැද්ද නේත්‍රා දෙක මතකනේ ගෝවා අද තියාගන්න නේත්‍රා දෙක සහතිකයට රටේ මහත්ය වගේ අපේ ගමේ ඉන්න මේ දිනදාස මහත්ය බල්ලා මොන බම්බුවක්වත් මම දන්නේ නැහැ දැන් ඔයා හිතන විදිහට ඇයි අපි ඔයාව මේ විදිහට ගැට ගහලා දැම්මේ ඈ මනුස්සකමදම මනුස්සකමද ඕ ඒක තේරුම් ගන්න තරම් උඹ මේ සමාවෙන්න බන්දු මහත්තයා ඉස්කෝලේ ගිය එකක් කැමං වගේ දැන් මනුස්සකමට මිනිහෙක්ව පුටුවේ තියලා බඳින්න හේතුවක් තියෙන්න එපැයි සර්නේලිස් ඒකත් කියන්කෝ බලන්න අනේ මං කනමදයා වගේ බීගෙන මෙලෝ වසරක් නැතුව පාර පුරා යනකොට අනේ අපේ මේ සර්නේලිසා අනුතරක් කරගනීදෝ කියන බයට අපේ ජිනදාස මහත්තයාගේ අනුදැනුම ඇතිව ඇතිවදෙම්ම අපේ බන්දු මහත්තයයි එතකොට පොඩ්ඩ මහත්තයයි වරා මහත්තයයි අනේ මගේ බරගෙනවත් හිතන්නේ නැතුව මාව කුදලගෙන ඇවිත් ගැට ගහලා තිබ්බා ඒ අබමල් රේණුක තරංගවත් මං කෙරෙහි අමනාපකින් නෙමෙයි මගේ ආරක්ෂාවගෙන හිටලා රාම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න ඕ මිනිස්සු දැක්කද කියලා වත් බලගෙන මෙන්න මුව ලියලා කඩේ ගාවින් ගින් බස්සවම් බඳු අනේ 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 ජිනදාස මහත්තයෝ එහෙම කරන්න එපා මේ තව දෙකක් ඉදිරිය දාලා මේ බද්දුණ්ඩක් කාලා දවස් දෙක තුනකින් යන්න ඈ අනේ ජිනදාස මහත්තයෝ දවස් දෙක තුනකින් යන්න අනේ කරන්න එපා අනේ ලියන්න එපා බං අනේ ලියන්න තුදී ඒ කවුරුහකලා පලේ සරලේසිල් මාමේ පලේ ලියන්න එපා බං දැන් මත් ලිපේද බොට්ටෝ ඔරෝ මාළුද
මුන්න දූලගේ අම්මා නිදි කියලා. මන්න දූලයි අප්පච්චි අවදින් විත්තේ දැනන් උන්නා. දූලගේ අම්මට කියන්න ඊරෑට කියලා එක මොහොතක් හැපිව ගන්න බැරුව ගියා මට. මටත් කණින් කඩ නින්ද ගියාට මොකද? වෙනේ වෙන ගැස්සලා ඇහැරුණා. නහමාර ලොකු ළමයාට පහේ බස් එකේ ගොඩ වෙන්න නම් දැන් මැහැරිලා ලකලා ඇස්ති වෙන්න වෙයි. ඔක්කොම තරි දුලගේ අම්මගේ හිනාව තමයි මට උහුල ගන්න බැරි. අතරටත් කිට්ටුයි නංගිවත් කූද්දන් ඉක්මනින් ලෑස්තිනොත් පහයි දහය අල්ලගන්න බැරි වෙන එකක් නෑ. අප්පච්චි මේ පාර FRNC එකේ කමර්ෂියල් එකක් මම තනියෙන් කරනවා. අද ඒකේ වැඩ පටන් ගන්නවා. ඔයා ওই වැඩේටත් අර කෙල්ලවද දාගත්තේ? මිදුලේ අම්මා මෙන්න රස්සාවට ගිය දා ඉඳලා මට දුන්න හැම සතයක්ම මෙතන තියෙනවා. මේකත් අරන් අර තේ උඩිජිත් එක නටාගෙන නටුවා නටාගන්නවා. ඒත් එක්කම ඔයාගේ අම්මත් මලා කියලා හිතාගන්නවා.
full of well talented villain. But miniyata eka ingreesi wacana 10ක් galappa ganna beri ekin dayan ekak fight karanna amaru. That's why miniya miniya ge weda walata mawa joint karaganna hadan. You see? මට නම් ඒක විශ්වාස කරන්න බෑනේ සෑම්. ඇයි? මහේන්ද්‍රයි විශාකයි ෆ්ලුවන්ට් ඉංග්‍රීසි කතා කරද්දී. හ්ම්. හිරුට කොහමද බැරි වෙන්නේ? අනේ අනේ හෙලන්. දෙමව්පියෝ කරන හැම වැඩක්ම ඔයා හිතුවද දරුවන්ටත් කරන්න පුළුවන් කියලා? එහෙමනම් ඉතින් අපි ඔය සිලොන් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඕනේ. නම විතර පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච එකම සර්නේම් එක තියෙන කට්ටියක්. ඔයා දන්නවද හෙලන් සමහර දොස්තරලා ඉන්නවා ඒගොල්ලන්ගේ දරුවෝ කොන් දොස්තරලා. එතකොට සමහර කොන් දොස්තරලා ඉන්නවා ඒගොල්ලන්ගේ දරුවෝ දොස්තරලා. ආ ඔයා රයිට් සම්. ඔල්වේස් මන් රයිට්. ඔව්. දැන් ඔව්. ඔයාගේ පපා කස්ටම් ඔෆිසර් කෙනෙක්. ඔව් ඔව් ඔව්. යස් යස් යස්. එහෙම වෙති. ඔව්. ඔයා කටේ කුණා. ඔව් දැන් අන්න බලන්න. මොකද්ද ඔයා කිව්වේ? ඈ? ආ, තමංගන්. ඔන්න දැන් වැඩේ හරිනේ. අපේ අම්මා හදපු තාත්තා වඩපු මම විකුණපු දොදොල් වලට පින් සිද්ධ වෙන්න. යාන්තම් මගේ කටේ වචනේට ජොබ් එක හම්බුණානේ. උග කාලෙකට පස්සේ හෙලන්ට නායක නටවල පෙන්වන්න හදනකොට මුගටි පැනපි එළියට නායක නෙමෙයි දැන් ඉතින් ඔය දයාන්ට දාපු සෙල්ලම් දාන්නේ නැතුව හිරුත් එක්ක ෂේප් එකේ ඉඳගෙන දෙකයි මනක් හොයා ගන්න බලන්න නැද්ද ඇන්ටි දැන් එතකොට ඔයාද ගිහින් හිරුගෙන් ජොබ් එක ඉල්ලුවේ ඒ මෙයා හිතාගෙන ඉන්න විදිය හෙලන් ඇත්තටම සිදු වුණේ මෙන්න මෙහෙමයි හිරු මගෙන් ඉල්ලීමක් කළා අනේ සෑම් අංකල් මගේ මේ ඉංග්‍රීසි වලින් කෙරෙන වැඩ ටික මට ඇවිල්ලා කරලා දෙන්න කියලා එහෙම ඉල්ලීමක් කළා ඔය යස් ඇත්තටම මොකද සිදුවල් මෙතන සිද්ධ වුනේ ඇත්ත ඇති සැටියෙන්ම කියනවා නම් ඇන්ටි මෙන්න මේකයි සිද්ධ වුනේ අන්න කෝල් එකක් අන්න කෝල් එකක් මං හිතන්නේ ඔයගොල්ලන්ගේ කේම්බ්‍රිජ් අංකල් වෙන්නේ නෑ 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 කේම්බ්‍රිජ් නෙමෙයි ඒක වාහනයක් නේ ඔස්ටිං අංකල් ඔස්ටිං අංකල් මං ඔස්ටිං අංකල්ව ඉර හේනින් දැක්ක ඔස්තිය තමයි ඕ ජීසස් ඔස්ටිං අංකල් ඕ වෙන්න පුළුවන් සෑම් වෙන්න පුළුවන් ඔස්ටිං අංකල් මේ මේ යෙන්නේ කේ ලංකාවට එනවා කියලා අන්ටි ග්‍රේට් කියලා ඇත්තද අනේ ඕක මගට ඇවිල්ලා කෝල් කරනවද දන්නේ නැ යන්න යන්න अहिंसक उत्साह कसाद बंदी मेतन जंगी अक्षणी भयकर मुखर यदा मात के अन्न बोलो
ඔයා මටත් යන්න කතා කරාද මහේන්ද්‍ර? ඔව්. ඒ තමුන්ගේ කන් ඇහෙන්නත්? මොන වගේ ඇඳුමක්ද හොඳ මහේන්ද්‍ර? ගමන හරියට නොදන්න හින්දායි ඇහුවේ මහේන්ද්‍ර. මට තැන කියන්න තේරෙන්නේ නෑ අයියා. දැන් ගොඩක් අය බස් එකෙන් බැස්සා. අපි කීප දෙනෙක් විතරයි ඉන්නේ. අපිත් බහින්න කිට්ටු ඇති. 70 දශකයේ මිනිස්සු කොළඹෙද්දිවත් ඔය වගේ කතා කියන්නේ නැතුව ඇති. මට තේරෙන්නේ වෙන මොකුත් මහ ප්‍රාණ තේරෙන්න ඕනේ නෑ. වෙනදා බෑපු දණින් බහැලා මං හිටපු දිහා බලන්න තේරෙනවනේ. නංගිට තේරෙයි මං නංගිව කූද්ද ගන්න. ඔව්. දැම්ම කූද්දගෙන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි එහෙම අස්පස් කරගෙන පිළිවෙලක් වෙනකොට බහින දෙන කිට්ටු වෙයි. බහින දෙන හොයන්න වද වෙන්න ඕනේ නෑ මං. මම මේ ඉන්න තැනින් බස් ගමන ඉවරයි. අනිත් එක එහෙම පිටත් වෙච්ච වෙලාවත් එක්ක ගත්තම දැන් ඉන්නේ බොහොම කිට්ටු වෙන්නේ නැති. පරිසමට එන්න මං තියන්න. ඔව් අහිංසකෙල්ලා